තාරාව යළි අතුරු පැදියට නංවාගත් පන්සිලු ගමන් කළේ ඇගේ නිවස දෙසට. විටින් විට කිහිප වරක්ම තාරා තමව බස්සවන ලෙසට පැවසුවද ඔහු යතුරු පැදිය ඉදිරියට ගෙන යන්නේ එය නැසන විලසට. අවසානයේ තාරා සෙමින් නුවත් ඔහුට රිදෙනසේ ඔහුගේ බඳ මිරිකා දැමුවේ යාමට නොහැකි නිසා ඔහු සමගින් නිවස වෙත. ඌයි මොකද ගෑණිය වෙලා තියෙන්නේ? පන්සිලු විමසූයේ ඉබේටම යතුරු පැදිය නතර වූ විට. හදන්නේ මට ගෙදර නැති කරන්නද? ඇය විමසූයේ බසිනා අතර යතුරු පැදියෙන් බිමට. මේක බස් යන පාරක් නෙමේනි අයියේ, මම වෙනදටත් මේ ටික යන්නේ පයින්නේ බස් එකෙන් බැහැලා. අනතුරුව ඇය යලි පැවසීය ඔහු දෙස දයාබරිතව බලා. පන්සිලු ඇය හට පිළිතුරු නොදී සිනාසෙන්නට වූයේ මනමාල දෑස් ඒමේ අතට එල්ල කර. මොකද මෙයාද ගානට වැඩි අමුතු සතුටක් තියෙන්නේ. හාදුවෙන් පසු කුල්මත් වූ සිතින් පැවසීය තාරා හුරතල්ව. දැන් ඉතින් හැමදාම හවසට මට කිස් එකක් ගන්න පුළුවන්නේ. ඉතින් මට සතුටුයි තමා. පන්සිලුගේ අමුතු සතුටට හේතුව දැනගත් තාරාගේ මුහුණෙන්ද දිස්සූයේ මනමාල බැල්මක්. නමුත් ඇය ඒ වලකාගෙන බොරු තරහවක් මවාගත්තේ එයට අකමැති බව පෙන්වීමට. හැමදාම ඔය කෝලම් කරන්න බෑ, මම හෙට ඉඳන් එන්නේ බස් එකේ. ඇය තම දිගු කොණ්ඩේහි අගිස්ස ඒමේ අත වනමින් කතා කරනා විට පන්සිලු හට සිතෙන්නේ නැවතත් ඇයව සිප ගැනීමට. වෙනදාට පාසල් නිල ඇඳුමින් සැරිසී සිටිනා නිසා බියෙන් මෙන් ඇයව යන්තමින් සිපගත් ඔහු නිදහසේ දිගු වේලාවක් ඇයව සිපගත්තේ මුල් වතාවට. අමතර පන්ති යනන කලද ඇය පාසල් ශිෂ්‍යාවක් යන හැඟීම යටි සිතෙහි ඇති නිසා ඔහුට නොහැකි විය හිත නිදහස්ව ඇයව සිප ගැනීමට. ඔහු නැවත වතාවක් බටවිට බලනා ආකාරය දුටු තාරා සූදානම් විය ඔහුගෙන් සමු ගැනීමට. මම යන්නම් පන්සිලු අයියේ, කවුරු හරි දැක්කොත් හැමතැනම කියයි. අන්න අම්ම රට ගියාම සෝම්පාලික කෙල්ල පාරවල් ගානේ නාස්ති වෙනවා කියලා. දැන් බස් එක වෙන වෙලාව කට්ටියයි බැහැලා. යනුවෙන් පැවසූ ඇය නැවතත් ඔහු දෙස බලා, ඒක නෙමෙයි ඔයා කීවේ නිකිණි වැඩට ආවේ සිකුරාඳ ඉඳන් කියලා නේද? යයි විමසීය මතක් වූ ලෙසින් එක්වරම. ඔව් ඇයේ, ඔහුද විමසීය බලා ඇය දෙස. නෑ මට හිතන ගොඩක් කල් ඉඳන් එනවා වගේ කියලා. මොකද වෙනදට යන්නේ තාත්තා එක්ක කීවේ ඔයාගේ. ඉතින් මං කල්පනා කළේ එයා ඉස්කෝලේ කාලෙත් නිතරම හවසට එහෙම අංකල්ගේ ඔෆිස් එකට යනවා. එයාට එතන හොඳට හුරුයි. තාරා වැඩ අමාරු නෑ නේද? අනේ නෑ, කරන්න දෙයක් ඇත්තෙත් නෑ වගේ. මට පඩි දෙන එක ඇමතිතුමාට නිකන් අපරාධයක් වෙයි. තාරාගේ මුහුණෙහි විය මද සිනාවක්. හා හා, මේ ඒ පණ්ඩිතකම් වලට ගිහින් ගෙදර එහෙම නතර වෙනවනේ මේ. මම හෙටත් එනවා හරිද? පන්සිලු පිටව යාමට සූදානම් වූයේ බසයෙන් බැසගත් පිරිස් ඈත එනු දැක පරිස්සමින් හෙමීට යන්න හරිද? ඔය ආවා වගේ වේගෙන් නම් කොහොමටවත් යන්න එපා. තාරා ආදරයෙන් එසේ පැවසුවද ඇව ගණනකට නොගත් අයුරකින් ඔහු පිටව ගියේ යතුරු පැදියටද දරාගත නොහැකි වේගයකින්. ඒ වේගයට පාර ගැලවී ගියා දෝ සිතමින් තාරා බැලීය තම අතෙහි පිපුණු හිරිකට දෙස. හේතුවක්කාර කොල්ලා කියන දෙයක් ඇහැවුතින් ඉරපායයි අනික් පැත්තෙන්. තාරා වහා නිවස වෙත ගමන් කළේ බසයෙන් බැසගත් පිරිස පැමිණීමට පෙර. ඒ ඔවුන් ඇයව දැක පැමිණියේ කෙලෙසකදයි කියා අසා වීයයි සිතා විස්තර. දින දෙක තුනක් ගත වෙන විට තාරා හට කිරීමට නියමිත රාජකාරි බහුල විය පක්ෂ කාර්යාලය තුළ ඇය ඒවා ඉතා උවමනාවෙන් මෙන්ම වගකීම් සහගතව ඉටු කරනා විට නිකිණි ඇය දෙස බලා සිටින්නේ ඊර්ෂ්‍යා සහගත ලෙස. ඒ නිසාම ඇය තාරා හට පැවරීය පරිගණක ආශ්‍රිත කාර්යයක් ඇයව අපහසුතාවයට පත් කිරීමට සිතාගෙන. අනේ නිකිණි, මං කම්පියුටර් ගැන නම් මුකුත් දන්නේ නෑ. තාරා තම නොදන්නාකම හෙළි කළේ දන්නා බව හැඟවීමටවත් ඇය පරිගණකයක් කිසි ලෙසකින් භාවිතා කර නොමැති නිසා. අයියෝ, මේ ගම්ලත් අංකල් වැඩට මොකට ගත්තද ගොඩේ කෙල්ලෝ? මෙලෝ මගුලක් දන්නේ නැති. දන්නේ නැහැ කීවම ඔක්කොම හරිද තාරා? නිකිණියගේ මුහුණ ඇඳකලේ පිළිමු වී ගිය ආහාරයක් නොදැන රස විඳි ලෙසට. කෝ දෙන්න නිකිණි ඔපමෝප කරන්න.
තාරා ඔයා ඔයාගේ වැඩක් කරන්න එක් තරුණියක් බලහත්කාරයෙන් මෙන් ලබා ගත්තේ තාරා හට පැවරූ කාර්යය පළමු දින පමණක් සියල්ලන් හට මිස් යනුවෙන් පැවසුවද එසේ පැවසීමට අවශ්‍ය නොවන බව තාරා වටහා ගත්තේ ඔවුන් හා මිතුරු වූ පසුය ඇය ඒ නිසාම නිකිණි හටද පසුබට නොවීය එසේ ඇමතීමට ඉඩියට් තාරා හට ඇසෙන නොඇසෙන පරිද්දෙන් පැවසූ නිකිණි ගස්සා බලන විට අනෙක් තරුණියන් දෙදෙනා බැලූයේ එකිනෙකාගේ මුහුණ නිකිණිගේ රුදුරුකම් හැරුණුකොට තාරා හට කිසිදු හිරිහැරියක් නොවීය මෙහි වැඩ රාජකාරිය සිදු කිරීමට තාරා හැකි තරම් ඇයව මගහැරීමට උත්සාහ කළද කටු අත්තක් විලසට ඈ පැටලෙන්නට උත්සාහ කරයි තාරා සමග තාරා ලස්සන නිසා ඔය නිකිණිට ජෙල අනේ නැත්තම් මොනාද අනේ ඔච්චර නිකිණි නොමැති විට එක් තරුණියක් පැවසිය තාරා හට ඔව් නිකිණි ලස්සන වුණාට මලකෝලම් වැඩි යනේ එයාගේ පවුල මෙහෙමයි ඇයි එයාගේ අයියා කියලා පොරක් ආව දවසක් ආපෝ මූණේ හිනාවක්වත් ගෑවිලා නෑ මහා බක බුක්සෙක් ඔවුන් දෙදෙනා එක්ව සිනාසෙන කල තාරාද මදක් සිනාසුනේ පන්සිලු සම්බන්ධයෙන් පැවසූ එකී කාරණය දන්නා නිසා සත්‍ය බව එදින දහවල් කාලයේ ගම්ලත් කාර්යාලය වෙත පැමිණියේ ඔහුට නිවාඩුවක් ලැබුණු විටම තාරා මෙහි පැමිණි පළමු දිනයෙන් අනතුරුව ඔහු කාර්යාලය වෙත පැමිණියේ පළමු වතාවට ආ විගසම කාර්යාලය තුළට රිංගාගත් ඔහු විටින් විට වේලාවද බලමින් සිට හොඳම වේලාවයයි සිතූ මොහොතේ කැඳවීය තාරාව තමා වෙතට ඒ මොහොතේ නිකිණිගේ මුහුණෙහි වූ ද්වේෂ සහගත බව උපමා කළ හැකිය රත්ව පුරන අබෑටවලට තාරා සෙසු තිදෙනා දෙසද බලා ගමන් කළේ ගම්ලත්ගේ කාර්යාල කාමරයේ වෙතට මම හිතන් ඉන්නේ ඔයාලා හතර දිනාට යුනිෆෝම් දෙන්න අපේ පක්ෂපාටින් කෙල්ලන්ට ලස්සනම සාරිය ඇඳහම යනුවෙන් පැවසූ ඔහු තාරාගේ මුහුණ දෙස විපරම් සහගතව බලා මට ඉතින් ඔය සාරි තෝරන්න තේරෙන්නේ නැහැ තාරා යමු මගෙත් එක්ක ලස්සන ඩිසයින් එකක් බලලා තෝරන් එන්න යයිද පැවසූ කල තාරා හට මතක් වූයේ අත්තිවාරම කැපූ දින ගම්ලත්ගේ හැසිරීමෙහි තිබූ අවිනීත බව මොහු සැරසෙන්නේ කුමක් හෝ අනිසියමක් කිරීමට බව අහිංසක වුවද බුද්ධිමත් බවින් ඌරණ වූ තාරාට අපහසු නොවිය වටහා ගැනීමට ස මම එහෙම වැඩිය සාරි ගැන දන්නේ නැහැ ඇරත් මම තාම අර ෆයිල් හදලා ඉවරත් නැහැ ඇය බියෙන් මෙන් පැවසූයේ වචන වරින් වර නතර කර ආ ඕක කොයි වෙලාවෙ කරන්න බැරිද යමු දැම්ම ගියොත් තාරට පරක්කු නොවිය ගෙදර යන්න පුළුවන් ඔහු පැවසූ පසු තාරා හට නොවිය පිළිතුරු එයට ලබා දීමට ඇය කාර්යාල කාමරය තුලින් පිටතට පැමිණියේ අසීමිත ලෙසින් බියට පත්ව ඇගේ ඒ වෙනස දුටු නිසා අනෙක් දෙදෙනාද බලන්නට වූයේ ඇය දෙස අපිට යුනිෆෝම් ගන්න සර් කියනවා යමු කියලා මම සාරි තෝරන්න දන්නෙත් නැහැ බිය වැඩිකම නිසාම තාරා හට කියවින ඔවුන් දුටු විගස ආ ඔයා මොකටද මොකද ඔයා දන්නවද හොඳ මැටීරියල්ස් ගැන අනික මේ දවස්වල ඩිසයින් ගැන අංකල්ටත් පිස්සුනේ නිකිණි තම කොණ්ඩේ පද්දමින් ගමන් කළේ ගම්ලත් හමුවට කෙතරම් හිතවත් වූද පිටස්තර පුද්ගලයෙකු සමගින් නිකිණි මෙලෙසට දොඩමලු වන ආකාරය දකිනා කල තාරාහට බියක් දැනෙයි නිකිණි පිළිබඳව නිකිණි කුඩා දැරිවියක් නොවන නිසා ඒ හැසිරීම ඔවුන්ගේ හිතවත්කම් නොදන්නා අයෙකුට පෙන්නුම් කරන්නේ ඉතා අශෝභන බවක් බව දනී ඇය ඒ ගැන සිතනා කල ඇයට බියක් ඇත නිකිණි පිළිබඳව තමාට උපදෙස් දීමට හැකිවුවද ඒවා පිළිගැනීමට ඇය සූදානම් නැති බව දන්නා නිසා තාරාට වන්නේ නිහඬව බලා සිටීමට ගම්ලත් පුළුටු කරගත් මුහුණින් නිකිණිද කැටුව පිටතර යන විට නිකිණිගේ මුහුණේ වූ ජයග්‍රහණයේ සිනහව දැක තාරාහට දැනුනේ තමා වැරදි බව තමා බේරි ඇයව මේ උගුලට හසු කරා දැයි කියා ඇය හට සිතෙන්නට වූයේ මෙකී ගමනට ඇගේ පියා පිටත් නොවන බව දැනගෙන මම වැරදි විදිහට හිතන්න ඕනේ නෑ නිකිණිට කටපුරා දුව කියලා කතා කරන මනුස්සයනේ මට මනමාලකමට නංගි ගෑවට නිකිණි ගැන එහෙම අදහසක් නැතිව ඇති අනික නිකිණිට මොලයක් නැතුව ය සිතීය ඇය තනිව ගම්ලත් විසින් පැවසූ රාජකාරියකට පිටත්ව ගිය නීල් මොහොතකින් කාර්යාලය වෙත පැමිණි අතර නිකිණි මෙවැනි ගමනක් පිටත් වූ බව දැනගත් පසු ඔහුද හැසිරුණේ සාමාන්‍ය විලසට
එනිසාම තාරාගේ සිතට ඇතුල් වී තිබූ බිය අතුරුදහන් විය ඒ මොහොතේම මින් නිකිනි හට අවඩක් සිදු නොවන බවට තහවුරු වීමට නීල්ගේ ඒ හැසිරීම පමණක් ප්‍රමාණවත් විය ඇයට අනතුරු වේ කල්පනා කරන්නට ඌයේ ඇමති ගම්ලත් පිළිබඳව ඔහුම අමනාප කර නොගෙන මෙහි සේවයෙන් ඉවත් වීම ඉතා නුවණට හුරු බව ඇයට සිතෙන්නට ඌයේ මෙකී සිදුවීමත් සමගම